විසින්ම ආරක්ෂා කෙරේ යන උතුම් අදහස පෙරදැරි කරගෙන FM 97.9 සියරයි ශ්‍රී ලංකා අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපය අදත් ආරම්භ කරමු සුපුරුදු පරිදිම. අද නවම් පුන් පොහොය දිනය. අද දවසේ වැදගත්කම ගැන කතා කරෝතින් සැරියුත් මුගලන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම. ඉතින් මේ රහත් දෙනම තම තනතුරු ලබා ගැනීම සිද්ධ වුණේ මේ උතුම් පුන් පොය දවසේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරෙත් අත වගේ පොහොය දිනක. ඒ විතරක් නෙවෙයි, විශාලා මහනුවර චාපාලා චෛත්‍යරාජානන් වහන්සේ ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණ අත්හැරියෙත් අද වගේ පොහොය දවසක. ඉතින් එවැනි පින්බර පොහෝ දිනයක එදිනදා ජීවිතයේදී ඔබට ඇතිවෙන දහම් ගැටලුවලට ධර්මානුකූල පිළිතුරු ලබා දෙනට අදත් අප සමගින් මැදිරියට එක්වෙනවා ප්‍රවීණ ගිහි දේශක එල්.ආර්. ආර්යනන්ද මහතා. ආයුබෝවන්, තෙරුවන් සරණයි ඔබට. තෙරුවන් සරණයි, ආයුබෝවන්. අද වැඩසටහන ආරම්භ කරන්න මත්තෙන් මම හිතුවා ධර්මානුකූල ජීවිතයක ජීවත් වෙන අපිට ඇතිවෙච්චි මට ඇතිවෙච්චි ගැටලුවක් ගැන ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න. ඇත්තම කියනා නම් අපි ජීවිතේ සුන්දරව ගත කරන්න ගොඩක් කැමති. ඒ වගේම මේ ජීවිතේ සුන්දරකම ඇති කරගන්න අපිට ඇති වෙන ගැටලු හේතු වෙනවා කියලා බොහෝ දෙනා අපිට කියනවා. ඉතින් මේ ගැටලු අපේ ජීවිතය සුන්දර කරනවා නම් නැත්නම් අපිට අත්දැකීම් එකතු කරනවා නම් ඇයි අපි මේ තරමටම අපි කරන දේවල් වලට අපිට ගැටලු ඇති වෙන්න එපා, බාධාවත් නැති වෙන්න එපා කියලා වගේ දේවල් ප්‍රාර්ථනා කරන්නේ? අපි කල්පනා කරන්න ඕන, අපි හැමෝම ආසයි මේ පංච ඉන්ද්‍රිය, කන, නහය, දිව, ශරීරය, ඉන්ද්‍රිය පහම සන්තෝෂ කරන්න තමයි මේ හොඳට ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒතර මේ ඉන්ද්‍රිය පහට එහෙම අපට අවශ්‍ය කරන ආකාරයට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. එහෙම හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. අපි උත්සාහ ගන්නවා මේකට කොහොම හරි හොඳ දේවල් පෙන්වන්න, හොඳ දේවල් සින්දු අහන්න, හොඳ දේවල් අහන්න, සංගීත සාදරයට යන්න, ඊට පස්සේ හොඳ කෑම බීම ගන්න, හොඳ මැක්ඩොනල්ඩ්ස් පිට්සා හට්ස් ගිල කන්න, හොඳ සුවඳ ආග්‍රහණය කරන සෙන්ට් පෝල් රාජාතිය. ඉතින් මේවා තමයි බලාපොරොත්තු වෙන දේවල්. නමුත් අපේ ශාසනයේ, බුදුහාමුදුරන්ගේ ශාසනයේ තියෙන්නේ ඕවා පස්සේ දුවන එක අපි නවත්තන්න වෙනවා අපට. අපිට මේක අපි නවත්තන්න ගත්තේ නැත්නම් එහෙම මේ පංචකාමයේ කියලා කියන්නේ මේක මහා ගිනි ගොඩක් කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ. මේකට අවුනහම මේකෙන් ගැලවෙන්න බෑ.
මේක අපි එන්න එන්න මේක වර්ධනය කරනකොට මේ ඔයාර කාලයක් ඒ දැන් අවුරුදු 50 60ක් වගේ යනකොට කාලයක් ඒ අනේ අපි මොනවද කළේ කියලා දැන් අපි මට අවුරුදු 76ක් දැන් අපිට තේරෙනවා මං අනේ අවුරුදු 25 26 කාලේ 30 කාලේදී මොන පිස්සුවද නැටුවේ කියලා දැන් අපිට තේරෙනවා. ඒක සමහර අයට තේරෙන්න කාලයක් යන සමහර අයට මුල හරියදීම තේරෙනවා. මට මේ මං පෙරදකේ මං දැක්ක මං කම්පියුටරේ බලන් ඉන්නකොට එක සම්මානස කෙනෙක් පුංචි මෙතු 8ක විතර පොඩි වොයිස් කට් එකක් දුන්නා. එයා එංගලන්තේ කියලා ඉගෙන ගත්තා කිව්වා. මම YouTube එකේ දාලා තියෙනවා. එංගලන්තේ ඉගෙන ගත්තා ඒක. හොඳට සැලියම් කරා කිව්වා. හොඳට සැලියම් කරලා IT කරලා තියෙනවා. දාලා බැඳා කිව්වා. සල්ලි ඒ තියෙන කෙනෙක්ව බැන්දි. උන්ට සල්ලි කිව්ව ඔක්කොට. ගිහලා ගිහලා අන්තිමේදී මට මේ සල්ලි වලින් මට කරගන්න දෙයක් නැහැ එංගලන්තේ. බලන්න එංගලන්තේ කියන්නේ මොකක්ද? මේ දිනු රටක් නේ. එතනින් දැන් මෙයා කියනවා මට මේ ඔක්කොම අවශ්‍යයි. බලන්න ඕන දේවල් අහන්න ඕන දේවල් ඔක්කොම ටික යාට තියෙනවා. කාන්තාවක විවාහ කරගත්තා. එයා අන්තිමේට අහනවා තේරුම් ගත්තා මේ මොකද්ද මම මේ කළේ කියලා. දැන් අවුරුදු 35 වයස. මොකද්ද මම මේ කළේ? එයාට 35 වයසේ මේක තේරුණා. අතේර දැම්ම ඔක්කොම ගිහලා මහනවා. මම එතකොට මෙයා කියනවා භාර්යාව භාර්යාව දසෙන් මාතාව. දැන් මම එතකොට මේ යාට අවුරුදු 20 ගානයි. දැන් මම මේ ඉහ කලින්ම මේක තේරුණේ කාටද? මේ කලින්ම ඇත්තටම තේරුණා. ඒගොල්ලන්ට තේරුණේ මම තර ගියානේ. බුදුහාමුදුරන් කාලේදී සමහර අවුරුදු 7යි මේක තේරුම් ගත්තානේ. අපිට තාම තේරුම් ගන්න බැරි මොකද? අපි ආසාවෙන් වැලි වෙලිලා ඉන්නේ. ඒක හම්බ වෙන්න තුනම තරහ යනවා. ආසාවයි මේ ලෝක පාලක ධර්ම දෙක තමයි ආසාවයි තරහව. ඉතින් මේ ආසාව වර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙන දේවල් නැති වෙනකොට අපිට තරහයි. ඒක නිසා මේක කොච්චර මේ ආසාව කියන එක මහා භයානක දෙයක් විදිහට බුදුහාමුදුර පෙන්නන්නේ ඒකනේ. ගිනි ගොඩක් කොළුවේ තියාගත්ත මිනිස්සේ ගින්න නිවා ගන්න මහන්සි ගන්නවා වගේ මේකෙන් ගැලවෙන්න කියන. මේ ඔය ආසාව වර්ධනය කරන්න ගිහිල්ලා වෙන්නේ මොකද? ඔහොම ගිහිල්ලා දැන් මම දන්න එක පවුලක් ඉන්නවා. මේගොල්ලා මේ අම්මා හරි ආසයි ඉන්න ගෙදරට. ඉතින් මේ ගෙදර මෙයා දාලා යන්නේ නැහැ. මේ ගෙදරට ආසයි. දැන් අවුරුදු 50ක් වගේ වෙනවා. දාලා යන්නේ. ඉතින් මෙහෙම වුණා මොකද මේ වැරදිලා හරි මෙයා මේ ගෙදර ආසාවත් එක්ක අපා මරණයට පත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ මට? ওই ගෙදරම ප්‍රේතෙක්. ඉතින් මේක තමයි භයානක තත්ත්වය. ඉතින් ආසාව වර්ධනය කරන්න යන්න එපා. ඔක භයානකයි. තීරුම් ගන්න මුලින්දම දැන් ඉඳන්ම මහන්සි ගන්න මේක තියෙන අනිත්‍යතාවය. බුදුහාමුදුරන්ගේ දර්ශනයෙන් පෙන්වන්නේ අනිත්‍ය ධර්ම අනිත්‍ය අනාත්ම ලක්ෂණ ධර්මය බුදුහාමුදුරන් පෙන්වන්නේ. මේ ත්‍රිලක්ෂණයට අපි යොමු වෙන්න ඕන. ඉතින් මේ ත්‍රිලක්ෂණයට යොමු වෙන්නේ නැත්නම් අපි කවදා හරි මේකෙන් ගැලවෙන්නේ නැහැ. තියෙනවා රතන සූත්‍රයේ ගාථාවක් තියෙනවා. යම් බුද්ධ සෙට්ටු පරිවන්න ඊසුතින් සමාධිනාතේන සමෝන විද්‍යති. ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සත්‍යං. මොකද ඔය කියන්නේ? බුදුහාමුදුර සොයාගත්ත ඒ භාවනා ක්‍රමය වෙන කිසිම ආගමක නැහැ කියනවා. ඒක සමාන කරන්න නැතේන ඒක සමකරන්න භාවනාවක් නැහැ කියනවා. මොකද්ද ඒ භාවනාව? ත්‍රිලක්ෂණ භාවනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ භාවනාව. ඉතින් මේක අපි පුරුදු කරන්නේ නැහැ. දැන්ට එනවා ආසාවක් එනවා මම මේක ලබා ගන්න ඕනේ මම මේ කනඩා මේ શબ્ද ලබා ගන්න එන්නේ නැති වුණා මොකද කරන්නේ මේක ලබා ගන්න මහන්සි ගන්න ඒ කියන්නේ ඒක අනිත්‍යයි කියලා හිතුවත් එහෙම අනේ නිත්‍ය නෑ මේක කද්ද මම කොච්චර ගත්තත් මට දිගටම පවතින්නේ නැහැ කියලා හිතුව ගමන් අන්න රිවර්ස් එකට වැටෙනවා ගියර් එක දැන් හැමදේම දාලා තියෙන්නේ යන්න ටොප් ගියර් එකේම යනවා හැමදේම බෑ මේ පොඩ්ඩක් පස්සට ගන්න දැන් හිතන්න කොහොමද මොකද අපි මේ කරන්නේ කියලා හිතන්න එතකොට ගැටලු ගාක් සමනය කරගන්න පුළුවන් ඔබටත් පුළුවන් ඔබේ දහම් ගැටළු අප වෙත යොමු කරන්න අවිද්‍යාවෙන් විද්‍යාවට අංක 491A පස්වන පටුමග තලකොටු උද්‍යානය පොල්හේන්ගොඩ කොළඹ 5. ඒ වගේම අන්තර්ජාලය හරහාත් ඔබේ ගැටළු අප වෙත යොමු කරන්න පුළුවන් www.crisrilanka.com. ඒ වගේම අපේ දුරකථනය 011 25 15 589. සියලුම ආකාරයෙන් ඔබේ ධාර්මික ගැටලු අප වෙත යොමු කරන්න පුළුවන් අපේ දේශකතුමන් මැදිරියේ සිට ඔබට පිළිතුර ලබා දෙවි. එහෙනම් අපි කාලය නොයවාම අපේ පළමු දහම් ගැටලුවට යොමු වෙමු. අපේ මුල්ම ගැටලුව ඉදිරිපත් කරන්නේ ගාලෙන් ධම්මික නිෂා. ඔහුගේ ගැටලුව තමයි දස පාරමිතා පූර්ණයේදී ඒවා අනුපිළිවෙලින් පූර්ණය කිරීම අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍ය වෙනවා. මොකද දන් දීම කියන එක පටන් ගන්න දානය. දානය සීලය නෛෂ්ක්‍රම්‍ය ඔය පිළිවෙලට ඔක යනවා. ඒතර දන් දීම කියන එකෙන් තමයි පටන් ගන්න වෙන්නේ. මොකද මේ ආසාවල් වලට මේ ගොදුරු වෙන අපේ මනස ඒ පාලනය කරගන්න පළවෙනියෙන්ම තියෙන්නේ දීම.
අතහැරීම අතහැරීම මේවයින් ඔක්කොම අතහරින්න ඕන. ඒ කියන්නේ අපි ළඟ තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා, සල් මුදල් මිල මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා, මොනකොත් දේවල් අපි ළඟ තියෙන අපි එකතු කරගන්න දේවල්. මේ එකතු කරගන්න දේවල් ඩිංග ඩිංග හරි දැන් මට තියෙනවා මෙද ප්‍රශ්නයක් තියෙනවා. අපි මගේ හදාගත්තා. දැන් ඒකෙන් අපි දැන් එතන යන්න ඕන. දැන් එතනින් අපි දැන් යනකොට අපි දුවත් කතා කරනවා, මෙහෙම අපේ බෑනත් කතා කරනවා. දැන් ඔතන යන් 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 අපි දැන් අපේ වෙනින්ගේ හදලා තියෙනවා යන්. ඒක අපි අතාරින්න ලැහැස්ති වුණා දැන් මම. මොකද හරි දැන් මම යනවා එන්න එන්න එන්න. ඔයගලත් එක්ක මම එන්න එන්න ඉන්න. අතාරින්න. ඒ අතෑරීම පුරුදු නැත්නම් මම හදාගත්ත දේ මම අවුරුදු 40ක් ඉන්නගේ මම අදාරින් ඉඳගත්ත අවුරුදු 40ක් ඉඳගත්ත ඇඳ මම හදාගත්ත මේ ටීවී එක මම බලාගත්ත ටීවී එක මම ගත්ත රේඩියෝ එක දාලා ඒක අතෑරලා යන්න බැරි නම් මේ එකක් අත පිටට වැඩක් නැහැ. අතාරින්න පුරුදු වෙන්න ඕන. අතෑරීම අතාරින්න ඕන. ඩිංග ඩිංග අතෑරලා අතෑරලා මේ මුල් කාලේදී මේ පුරුදු වුණොත් එහෙම බුදුහාමුදුරන් කාලේදී අවුරුදු 7 8 ළමයි මේ අතෑරීම පුරුදු වුණා. අතෑරියා අතෑරියා අවුරුදු 7 8 ළමයි රහත් වෙලා තියෙනවා. රාහුල කුමාරය රහත් වෙනකොට අවුරුදු 7යි. ඉතින් ඒ වගේ තේරුම් ගන්න ඕනේ අපි මේ අපිට මේක පුරුදු නැත්තේ ඇයි? පුරුදු කරලා නැහැ. අපි සසනේ පුරුදු කරලා නැහැ මේවා. පුරුදු කරන්න මම දැන්වත් මහන්සි ගම් පුරුදු කරන්නේ නැත්තම් භයානක තත්වයකට යනවා. ඊළඟ භවයේ මහා භයානක තත්වයක් එන්න පුළුවන්. මේ ටික පුරුදු කරලා මේ හොඳට මේ අතෑරීම දන් දීම ආදී වැඩ කටයුතු කරලා තියෙනවා එක එක තැනක සඳහන් වෙනවා. නිරේට ගියත් ඒ නිරේ යම රජුගේ වහනවලු උඹ කරපු මේ කුසල කර්ම ටික මතක් කරපන් කියලා. මතක් කරනකොට මෙයාට මතක් වුණොත් එයා මම මේ අහවල් කුසල කර්මේ කරා කියලා කිව්වොත් එයා යම රජුට ආ ඒකෝ ඒක කරලා තියෙනවා මේක කරලා තියෙනවා අප බලයන් කියලා එවනවලු මනසලට ආපව. එහෙම තත්ත්වයක් තියෙනවා. එහෙම මේ ස්ථාන බුදුහාමුදුරන්ගේ ධර්ම සඳහන් වෙනවා. යම රජු ළඟට ගියාම යම රජු කියන මතක් කරන්න ඔයා කරපු හොඳ වැඩක්. එයාට මතක් වුණොතින් වැරදිලා හොඳ වැඩක් ඔය අතහැරීම මගේ දෙයක් කරලා තියෙන හොඳට අතහැරීමක් කරලා තියෙනවා. අන්න ඒ මතක් වුණ ගම මෙයා අපෝ මෙහාට කරකවල දානවා කියනවා අපෝ. මම මේ ඉතින් මේවා අපි සමහර වෙලාව මේක විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ බුදුහාමුදුරන්ගේ මේ දර්ශනය සද්ධාව නැති හින්දා මම පිළිගන්නේ නැහැ සමහර. ආ ඔහොම වෙන්න පුළුවන්. යම ලෝකයක් තියෙනවාද? යම රජුරු ඉන්නවා, නිරයක් තියෙනවා. ඒව තර්ක කර කර ඉන්නවා මිසක් මේ ශාසනය ගන්න තියෙන පැහැදීම නැත්තම් මේක කවදාවත් හරියන්නේ නැහැ. ශ්‍රද්ධාව අවශ්‍යමයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාමුදුරුවන් ගන්න විශ්වාසය. ඒ කියපු දේවල් ධර්මයේ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ. ඒව විශ්වාසයක් නැත්තම් කවදාවත් මේක ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ගැලවෙන්න නම් ඒව විශ්වාස කරන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ ඒකයි. මූලික ශ්‍රද්ධාව පටන් ගන්න. ශ්‍රද්ධාවෙන් පටන් ගන්න තමයි මේ කොහොමසට යන්නේ. ඔව්. නැවතත් හමු වෙමු කෙටි විරාමයකින් අනතුරුව. Thank you.
තාල කලාවක් FM 97.9 CRI ශ්‍රී ලංකා CRI ශ්‍රී ලංකා ජීවිතේ සුරාදාවකම රාත්‍රී 9:30ට ජීවිතය කියවන්න ගොඩ වෙන්න සඳුදාට සෝය ගෙනෙන්නේ අඟහරුවාදාට බදාදා සීදයායට එන්න දුව ලස්සන කරගන්න නිරෝගී සුව බර දෙවියන් සිකුරාදාට බ්‍රහස්පතින්දාට දෙලසක් සතිය දින පහේම එන්න තෑගිත් අරන්න හවස දෙකේ සිට හවස පහදක්වා සේදයායි එෆිල් අනු හතයි දශම නමයි සියර ශ්‍රී ලංකා අහම නිහන මැදියම් නදිලේ නිලුපුලි අපි හැමෝටම හීන තියනවා සැබෑවුණු හීන ජීවිතේ ලස්සන කරනවා හැම හීනයක්ම ජීවිතේ බලාපොරොත්තු වලින් සරසනවා අපේම ජීවිත කියවන්න ඒ හීනවල කිමිදෙන්න එන්න දශමනවය සීආරයි ශ්‍රී ලංකා සීආරයි ශ්‍රී ලංකා ඔබ විද්‍යාවෙන් විද්‍යාවට පොහොදා ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින මේක් වෙන්නේ. දේශකතුමනි අපට දිද්දෙනියෙන් නාමල් දිග්ගල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් හමු කරනවා. දරුවෙකු ශාසනගත කිරීමේදී අත්‍යවශ්‍ය වශයෙන්ම සැලකිය යුතු අංග මොනවද? ශාසනගත කරනකොට බලන්න ඕනේ ඉස්සෙල්ලා මේ දැන් මේ කාලේ හැටියට මේ කියනත් පොඩ්ඩක් මේ මම කැමතිම කවුනක්ම කියන්නේ වෙන දැන් ප්‍රශ්න ආපු නිසා කියන්නේ වෙනවා. හුඟක් පළාත්වල මේ ශාසනගත කරන්නේ ළමයින්ගේ දරිද්‍රතාවය නිසා. ඒක අපි පිළිගන්නවා. ඒක දැන් රැල්ලක් වගේ. ඒක රැල්ලක් වෙලා. damage ළමයින්ට තල්ලි කරන්න ළමයින් ගෙනියන්න බෑ ශාසනෙට බාර දෙන්න. එහෙම ශාසනගත වෙන ළමයි මොකද වෙන්නේ? ඉගෙන ගන්නවා, පන්සලට ඉගෙන ගන්නවා, යුනිවර්සිටියට යනවා, යුනිවර්සිටිය ගිහින් ඉවරලා මොකක් හරි පන්සලක් අල්ල ගන්නවා. ඊට පස්සේ මම හරි බෝධි බෝධිටියක් අල්ල ප්‍රසිද්ධ කරනවා. එහෙම නැත්නම් ප්‍රසිද්ධ වෙනවා. ටික කාලයක් ප්‍රසිද්ධ වුණාට පස්සේ මම දන්න මං දේවල පදංචි වෙටි දේවල මන් දැන් ළඟම පන්සලක් දෙනවා මට ඒ පන්සලේ මෙච්චම් මං කියන්නේ මේ පන්සලේ දැන් ස්වාමීන් වහන්සේ දෙනමක් හිටියා චෛත්‍යයක් හැදුවා තරුණ ස්වාමීන් වහන්සේ දෙනමක් චෛත්‍ය හැදුවා හොඳ රහිතිය අපිට හොඳ මාතිට මාත් සම්බන්ධ චෛත්‍ය හදන්න ටික දවසක් ගියා චෛත්‍ය හැදුවා ඒ මුදල් ඉතුරු වුණා මං හිතන්නේ ඉතුරු වුණා සුමාන දෙකක් චෛත්‍ය හැදලා ලොකු වුණාට පස්සේ සුමාන දෙකක් තමයි ගන්න පන්සල කාර් එකක් තියෙනවා කාර් එකක් ගත්තා පන්සලට ටික දවසක් යනකොට ඒ එක ස්වාමීන් වහන්සේ නමක් ගැලනුගේ කියාවිලා සිවුරැල්ල ගෑන්න. තවත් ටික දවසක් යනකොට අනිත් ස්වාමීන් වහන්සේ සිවුරැරිය ගැනි කරන් බැලේ. දැන් මේ தත්ත්වය තියෙනවා. මම මේ පෞද්ගලික මම දන්න එක. ඉතින් මෙහෙම වුණාම සාසනයේ මේ අය බාර දෙනකොට ඒ දවසෙම නෑ. ඒ දවසෙම ධර්මාශෝක රජුරෝගේ කාලේ ධර්මාශෝක රජුරෝ ওই සාසනය විදිහට විනාශ වෙන්න ගත්තා. ඒතරට ගෑනුවෙලා මිනිස්සු ප්‍රථම පටන් ගත්තා. හරි සිල්ලා අර්ථ කරන්න නැති වුණා. ධර්මාශෝක රජුරෝ මොකද කළේ? ධර්මරජුරෝ කරේම ගෙන්නවා ඔක්කොම ගිහිල්ලා ප්‍රසිද්ධ ස්ථානවලට ගෙන්නවා සිවුර ගැලෙව්වා සිවුර ගැලවෙලා සුදුරෙද්දක් ඇන්දෙව්වා කිව්වයි ආයෙ එහෙම අඳලා හොවන්න එපා මට ඒ රජ කාලේදී ඒ තද සිරිත් තිබ්බා දැන් මේ කාලේදී කවුද ඔක් කරන්නේ ඉන්නේ කවුරුත් නැහැ ඉතින් මේ ශාසන ගත කරනවා කියන එක හරි භයානක තමයි මම දන්නවා තවත් මට පෞද්ගලිකව එක මහත්මයෙක් කිව්වා හරි කනගාටු මේ කතා ඇහුවාම හරිම කනගාටු විදිහට මේ කතා ඇහුවාම එක පන්සලක මඩම්මක ඒගොල්ලන් ගෙදර දාන එකට පුංචි සම්නාසෙලා හතරනම කාවා කියලා
මේ බුරුමෙන්දපෝ ආපු සම්නාසලා එතනත් ළමයෝගෙක් හිටියලු ශාසනය ගතේලා පුංචි ළමයි මහනුවරයිලා පුංචි සම්නාසලා මේ කාණ්ඩ කොහෙන්ද මේ පුංචි ළමයි දෙන්න පුංචි සම්නාසලා දෙන්න ලංකාව දෙන්න කතා කරනවලු මේ දෙනම් ගමකෝදේව අනුරාධපුරේ ගලු ගම දෙන්න කතා කරනවලු අද නම් අපිට ගුටි කන්න වෙයි දැන් මෙයා මම මහත්තයට එන්නේ මොකද මේ ගුටි කන්න වෙන කතාව දැන් මේ ගුවල් මේ කාර් එක යනකම ආපෝ ගිහද කියලා බස්සන්න නෑ මහත්තයෝ මෙහෙමයි දැන් අපිට මහත්තයට 10000 දුන්නා කවරද 1000ක් දෙනවනේ දැන් දැන් අලුත්ම ක්‍රම මේකනේ 10 දුන්නාම මේ 10 දැන් ඒ පුංචි ළමයන් හිතනවා අම්මා තාත්තට කන්න නෑ දැන් මේ ළමයි හිතන්නේ මෙහෙමයි අපි අම්මා තාත්තට කන්න කීයක් හරි අරිමු කළා මේ පොඩි සැල්ලි වලින් අර 502ක් එවන් වුණා නම් 500ක් සිවුරාස්සේ ගහගෙන අනිත් 500 ගිහ අරන් ගිල්ලා අර නායක හම්දාන දෙනවල සමින් මෙච්චර හැමුණ කියලා ඕක සමින් නායක සමින් හම්දාට ආරංචි වෙලා නායසමන්ට ආරංචි වෙලා දැන් මේගොල්ල ගිහ ගාමම සිවුර ගලවනවලු සිවුර ගන්නවලා අර 500 වැරදිලා ඉනේ තියාගෙන වැටුණොත් එහෙම තවත් සමින් වාසෙනමක් ඉන්නවල එනම හොඳටම ගන්නවලු බොල්ලක් අරන් ගන්නල පිට අද නම් හොඳටම මුඩි කන්නේ අපි ගිහලා බාර දෙන මේ ඔක්කොම අර පුංචි ළමයි දෙන්න පුංචි සමින් වාසෙලා කතා කරනවා දැන් බලන්න මේකනේ ඇත්ත தත්ත්වය ඔය සාසනය ගෙනියන්න පුළුවන්ද මෙහෙම? සාසනය මෙහෙම ගෙනියන්න බෑ. සාසනය ගෙනියනවා නම් එහෙම එයා ආරංචි වුණ ගමන්ම කවුරු හරි ක්‍රියාමාර්ගයක් වෙන්න ඕනේ. ඒකට එනවා නායක ස්වාමීන් වහන්සේලා එනවා. නිකායවල තියෙන නිකායවල නායක ස්වාමීන් වහන්සේලා මේවා දැනගත්තාම මේවා පාලනය කරන්න. දැන් පාලනයක් නැහැ. ධර්මයක් නැහැ. අපිලා තියෙන මේ මෙහෙම අය වෙනුවෙන් වෙනුවෙන් වෙනම ස්ථාන හැදිලා ඇති ඊළඟ භවයට. ඒකට අපිට කරන්න දෙයක් නෑ මුලා කරගන්නවා දැන් මේ ඔක්කොම මේ මුදල් පස්සේ මේ දුවන්නේ ඔක්කොම මුදල් ඔක්කොම සාමාන්‍යයෙන් භික්ෂු කෙනෙක් වෙනවා කියන අපි ගිහි ජීවිතේ තියෙන බැඳීම් වගේම මුදල් කියන දේත් අපි අතාරිනවා කියලානේ හිතන්නේ උපසම්පදා සීලේ 10 වෙනි සීල්පදේ තියෙනවා ජාත රූප රජපටි ගන්න කිව්වේ මුල මුදල් රන්දිදී ආබන් ආදී පාවිච්චියෙන් සම්පූර්ණයෙන් වළකිනවා වගේ ඉතින් ඒක පාවිච්චි කරන්න එපා ස්වාමීන් වහන්සේ ලොකෝ මේක ලේකට නෑ ඉන්නව තාම සාමනාන්තරේන මුල මෙල් පාවිච්චි කරන්න නැති අය ඉන්නවා. හැබැයි අතලොස්සක් ඉන්නවා. වැඩි දිනෙක ඉතින් අපලලා තියෙන මේක මේ ආර්වේචනය කරන්න නෙමෙයි තියෙන්නේ. මේ ගාන අපිට සංවේ උපදවන්න අනේ සාසන යන කල කියලා වල සංවේ දැන් නොදී බැරි තත්වයක් ඇවිල්ලා. දැන් සල්ලිම 1000යි. දානයක් වුණත් මිනිස්සු තමන්ගේ තමන්ට තියෙන ඇතිහැ කියාව පෙන්නන දානේ හරහා. දැන් සාමාන්‍ය කෙනෙක්ට දානයක් දෙන්න බැරි තැනට ඇවිල්ලා මම හිතන්නේ ඔන්න ඔය කතාව නිසා වෙන්නේ. දැන් බණක් කියා ගන්නත් බෑ සමාන. 35000 40000 යනවා ටීවී එකේ බණක් යන්නේ. ඉතින් කොහොමද කරන්නේ? සාමාන්‍ය මිනිහට බණක් කියා ගන්න බෑ ටීවී එකේ බෑ. සමාජයේ අලුතෙන් කියන්නේ සමාජයේ යොමු වෙලා තියෙන නව දිශානතියක් ගැන මම හිතන්නේ ප්‍රශ්න නිසා අපිට කතා කරන්න හැකියාව ලැබුණා. අපි නැවතත් හමුවෙමු මේ විරාමයෙන් අනතුරුව. ම ප්‍රභා කේතුමාලා ඥාන ප්‍රභා රශ්මි ජාලා සීල ප්‍රභා බුද්ධ ලීලා පිනිපාකරම් සාදු සිරිපා ව්‍යාම ප්‍රභා රශ්මි ජාලා ශීල ප්‍රභා බුද්ධ ලීලා පිනිපාකරම් සාදු සිරිපා සනසාලන ඇසු ඇසුවන් සිත්සනසාලන සිතු සිතුවන් බුදු සමිදානන තිලෝ තිලකවන් කිමිදෙම් ගුණ
සයුරේ සෞනේදත් යාම ප්‍රභා කේතුමානා ඥාන ප්‍රභා රශ්මි ජාලා සීල ප්‍රභා බුද්ධ ලීලා පිණිපාකරම් සාදු සිරිපා සලසලන ඇසු ඇසුවන් සවනක් ගන රැස කිරණ මනාවන් බුදු සමිදානෙන් තිලෝතිලකවන් කිමිදෙම් ගුණ සයුරේ සෞනේ දතන් යාම ප්‍රභා කේතුමාලා ඥාන ප්‍රභා රශ්මි ජාලා සීල ප්‍රභා බුද්ධ ලීලා පිණිපාකරම් සාදු සිරිපා පිණිපාකරම් සාදු සිරිපා නැවතත් ඔබ අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින්. දේශකතුමනි, පානදුරෙන් ජයා තිලක්සිරි අපෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රයේ යුත්තුකම් මිටු කළ යුතු පිරිස අතරට පංච බලි යම් වශයෙන් නම් කරපු පිරිස දක්වලා තියෙනවා. ඇතරම මේ පංච බලි කියන පිරිසට අයත් වෙන්නේ කවුද? ඒ වගේම මේ හරහා කොහොමද අපේ යුතුකම් ඉටු කිරීම සිද්ධ කරන්නේ? ඥාති බලි මේ පහක් පෙන්වනවානේ. ඥාති බලි, අත්ති බලි, පුබ්බේත බලි, පුබ්බපේත බලි, රාජ බලි, දෙවතා බලි. දැන් මේ බලි බලි කියලා කියන්නේ සත්කාර කිරීමක්. මේ සඳහන් කරන්න සඳහන් කරන්න තමයි ඥාති බලි කියන්නේ තමන්ගේ ඥාතීන් ඉන්නවා, ළඟ ළඟම ඥාතීන් ඉන්නවා. පළවෙනියම ගත්තේ නෝනාට මහත්තයා, ළඟම ඥාතියන්නේ නේද? දරුවෝ, ඊපස්සේ සීයාච්චි, නැන්ද මාමා. මේ ඥාති, මේ ඥාතීන් තමන් කරන තමන් ගන්න දන් උපනේ ධනෙන් මෙයාට උපකාර සත්කාර කරන්න කියලා කියනවා ඥාති බලි. දෙවෙනිය කියනවා අත්ති බලි, ආගන්තුකයන්ට සත්කාර කරන්න කියලා කියනවා. ආගන්තුකයන්ට පැමිණෙනකොට ඒක සමහරලා අපි අනේ ඔන්න එනවා ඔන්න එනවා කියලා සමහර අය එනවනේ, ඔන්න එනවා ඔන්න එනවා දොරවල් වහපල්ලා. එතන මං කොහෙට නෑ කියලා ඇතුලේ හැංගෙන කාණ්ඩෙකුත් ඉන්නවා. මං නෑ මං නෑ කියන්නේ. ඒ ඥාතීන් හැරෙම එනකොට ඒගොල්ලන්ට සත්කාර උපකාර කරන්න කියලා කියනවා. තුන්වෙනි එක පුබ්බේත බලි. මේකේ ඥාතීන්ට පින් දෙන්න කියනවා. ඒවත් කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා දේවතා බලි, රාජ බලි. රාජ බලි කියන්නේ රටවැසියන් ඉගන්නන්න. එයා තමන්ගේ බටේ ආහාර බලින්න අයට ඒගොල්ලන්ට උපකාර කරන්න තමයි අනිත්‍ය දේවතාව බලි. මේ ඔක්කොම කරලි වෙලා පිනක් කරලි වෙලා දේවතාවන්ට අනුමෝදනා කරන්න එක දේවතා බලි. ඉතින් මේ බලි පහ මේ දේශනා කරලා දෙන්නේ බුදුහාමර මේවා කරනකොට මොකද වෙන්නේ තමන්ට? තමන්ට මේ ලෝකයේ හොඳට ජීවත්වීමේ අවස්ථාවක් ලැබෙනවා. ඔයගොම තමන්ගේ සිතත් සතුටුයි, මිනිස්සුත් තමන් ගැන හොඳ ආකල්ප ඇති කරගන්න ඇති කරගන්නවා. මේක කරන්න 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 තමන්ගේ යසස කීර්තිය වැඩි වෙනවා. තමන්ට තමන් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න මේ ශක්තිය තමන්ට ප්‍රයෝජනවත් වෙනවා. මේක මේ විතරකින් යන්නේ. ඉතින් මේවා අපි මේ පොත්වල මේවා තියෙනපාලේ මේක හරියන්නේ නැහැ. මේ ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ක්‍රියාත්මකද කියලා බලන්න ඕන. දැන් අපි ක්‍රියාත්මක කරන්න සමහරලාට දැන් මිලමුදල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔක්කොම කරන්න නම් මේ තවත් පැත්තක් තියෙනවා. දැන් මේ විදිහට කරගා මේ විදිහට මේ යුතුකම් ඉෂ්ට කිරීම කරන්න ඉස්සෙල්ලා තමන්ට ශක්තියක් එන්න එපා. ඒ ශක්තිය ගන්න කොහමද? ඒ ශක්තිය ගන්න බුදුහාමර ඒකත් දේශනා කරලා තියෙනවා. පංචශීල ආරක්ෂා කරන්න කිව්වා. පංචශීල ආරක්ෂා කරනකොට මොකද වෙන්නේ? තමන්ට
ආනිසංස පහක් ලැබෙනවා කිව්වා. ආනිසංස පහ මොනවද? පළවෙනි එක තමන්ට අවශ්‍ය කරනවට වඩා ධනයක් ලැබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ධනය ලැබෙනවා කිව්වා. පළවෙනි ආනිසංසය කීර්තිමත් පුද්ගලෙක් වෙනවා කිව්වා. තමන් ගියේ තැන පිළිගන්න පුළුවන් විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කිව්වා. ඕන තැනක සභාවකල කතා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ආත්ම විශ්වාසයෙන් කතා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා කියලා. මරණාසන්නයේදී අවශ්‍යයෙන් මැරෙන්නේ නැහැ කිව්වා. මැරලා ගිහිල්ලා දේවතාවුන්ගේ උප්පත්තිය. ඉතින් මේක ලැබෙනකොට මේ 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 කියන බලය ටික කරන්න පුළුවන්. ඉදුගමිෂ්ඨක. අරකින් තමයි මේ ශක්තිය ගන්න මේ වැඩ කරන්නේ. අර කරන්නේ නැත්නම් පංචපද ආර්ථ කරන්නේ නැත්නම් මේක කරන සල් මුදල් මිල මුදල් කො? මිල මුදල් වගේම තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය වෙමුකුත් සිද්ධ වෙන්නේ නැහැ. හිත ශක්තිය හිත ධර්මවත් වෙනවා. දැන් මේ ඔය ඔච්චර මහසිගතට අපි හිතන්න ඕනේ දැන්. අපේ මේ නිර්වාණගාමී පැත්තක් තියෙනවා. මේ මේ භවය නවත්තන්න ඕන. අපි කවදාද මේ මේකින් ගැලවෙන්න මේ භවය උපදීම නවත්තන්න එපා. මේ නවත්තන්න කරන අවශ්‍ය කරන කාරණාවයි බුදුහාම දේශනා කරනවා. මේ කාරණා පහක් දේශනා කරනවා. මේ කාරණා පහ බුදුහාමුදුර කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මය දේශනා කරනකොට ඒ බුදු ඒ ධර්ම ශාලාවක කියලා බැලුවාම බුදුහාමුදුරට පේනවා යම් කෙනෙක් මෙන්න මේ කාරණා පහ වඩලා තියෙනවාද කියලා බුදුහාමුදුරට පේනවා. මොකද ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩිලා තියෙනවාද කියලා බුදුහාමුදුරන්ගේ ඒ බුදුනෝනට පේනවා. එයා ඉලක්ක කරලා බණ කියනවා. අපටත් කවදාද මේ සෝවාන් මාර්ග සෝවාන් සක්දාගාමී ආය මාර්ගපල ලබන්න අවශ්‍ය නම් මේ මේ පහ පුරුදු කරන්න ඕන. මේ මම කරනකොට වෙන්නේ අන්න මේ පහ පුරුදු වෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පහ දියුණු වෙනවා. ඒක දියුණු වෙනවා. ඒක දියුණු වෙනකොට කවදාද අපි මේ භවයේ බැවුනත් එහෙම කවදාද භවයේක මේ පුරුද්ද අපට උපකාර වෙනවා අපේ සසර ගමන නවත්තන්න. ඒ ක්‍රියාවලියට ඒක සත්‍යගම නවත්තන ක්‍රියාවලියට අපිට මේක උපකාර වෙනවා. ඔව් මං හිතන්නේ ඉතමත් පුළුල් විග්‍රහයක් ගැටලුව සම්බන්ධයෙන් ලැබුණා. අපි නැවතත් යමු මෙමු කෙටි විරාමයකට. Thank you.
යාමෙන් අනතුරු ඔබ නැවතත් අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගි. ඉතාමත් කාලෝචිත ගැටලුවක් අපිට යොමු කරනවා ඔරු තොටින් රිචඩ් කළුසිංහ. ගැටලුව තමයි, අදරට අගාධයට යෑමට පාලකයන් දසරාජ ධර්මයෙන් තොරවීම හේතුකාරණයක්ද? මහිතන එක ගැන නම් දේශකතුමන්ට ඉතාම පුළුල් විග්‍රහයක් ලබා දෙන්න පුළුවන් වේවි. දසරාජ ධර්මය අපි දෙන චක්‍රවර්ති සීනා සූත්‍රය විස්තර විස්තර පුළුවන් වෙනවා. දැන් ඒ සීනා සූත්‍රයේදී කියනවා මෙහෙම කතාවක්. සක්විති වත් පුරවන්න සක්විති රජ කෙනෙක් පහළ වුණා. නමං කුත්සඳාංගන වට නම හිට මතක නැහැ. මේ රජුර හොඳට දසරාජ ධර්මයෙන් ලෝකේ පාලනය කළා කියන. පාලනය කරනකොට මෙයාගේ කාලයක් ගිය පස්සේ මෙයාගේ ඇවෑමක්, මෙයාගේ කාලය අවසන් වුණා, ජීවිත කාලය අවසන් වුණා. දෙවෙනි රජුරුන්ට පාඩු එයාගේ මල්ලිට කොමාරි පහතක්. ඔහු ජීට හත්වෙනිය මේ දසරාජ ධර්මය ක්‍රියාත්මක කරන්නේ නැහැලු. ඒ වුණාම මිනිසුන්ගේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඇති වෙනකොට මිනිස්සු පටන් මේ ලෝකෙ ඉස්සෙල්ලම පටන් ගත්තේ පංචිරපද පහෙන් මොන සිල්පද ඉස්සෙල්ලම පටන් ගත්තේ මිනිස්සු? දන්නවද? මේ නෑ පළවෙනි මේ දසරා ධර්මයෙන් පාලනය කරනකොට මිනිසුන් සුක්ති මුත්‍ය රට ලෝකෙම සුක්ති මුත්‍ය සොරකම් කිරීම. මේ වලින් පළවෙනි සිල්පදේ පටන් මිනිසුන්ට ප්‍රශ්න ඇති වුණාම දසරා ධර්මයේ තියෙනවා එකක්, දුප්පත් මිනිසුන්ට උපකාර කරන්න ඕන කියලා එකක් තියෙනවා. ඒක ධර්මයක් තියෙනවා. මේ හත්වෙනි මේ රජුරු මේ දුප්පත් මිනිස් උපකාර කිරීම කියන එක නැවතුවා. එයාගේ ඩිංගක මඟ හැල්ල දැම්ම. එහෙම වුණාම මිනිස්සු පටන් ගත්ත පළවෙනියෙන් පටන් ගත්තේ මොකද්ද? හොරකම් පටන් ගත්තා. ඒක දැන් පටන් ගත්තා. ඒ හොරකම් කරනවා ගත්තාම රජුරන්ට එක ගියාම රජු නෑ මම ගත්තේ නෑ කියලා දෙවෙනි එක මොකද්ද? බොරු. ඔය දැන් මේ දිගට මේක ගියා කියනවා. එතන මේක තේරුම් ගන්න ඕනේ අපි. මේ දසරා ධර්මය නැති වෙනකොට මේ වෙන විපත් මේ ඔක්කොම පටන් ගත්තා කියන ඊට පස්සේ මේ දසරා ධර්මය මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු. කතා කරලා දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, ආක්‍රෝධය, අවිහිංසාව කියන්නේ තරහ, අවිහිංසාව, ඉවසීම, විරුද්ධ නොවීම, මේ 10. ඉතින් මේවා අපි නියම මතන වශයෙන් ගමු කිව්වට මේක එක විස්තර කරන්න ගොඩාක් විස්තර කරනවා. මේක දවසක් කරලා විස්තර කරන්න පුළුවන්. මේ කාරණා ටික 10 ගත්තොත් එහෙනම් අපිට මේ මූලික වශයෙන් මේවා ගත්තොත් මේක තියෙන්නේ ඔක්කොම මිනිස්යාට ඒ රජවරු ඒ දසරාජ ධර්මයේ සක්විති රජවරු මිනිස්යාට පුදුම අනුකම්පාවක් දැක්වුවා කියන. ඒ අනුකම්පාව දැක්කේ ඒ මනසේ තියෙන මේ මිනිස්යාට උපකාර කිරීමේ තියෙන හැඟීම් නිසා මෙයාට පහළ වෙනවා කියන චක්‍ර චක්‍ර මාණිකයක් පහළ වෙනවා කියන. අශ්වේ කියන්නේ භාර්යාව ඔවිදේට මාණික රත්න උඩා පහළ වෙනවා කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම පහළ වෙන්නේ මෙයාගේ මේ ගුණධර්ම වල තියෙන ශක්තිමත් භාවය නිසා. ඉතින් මේ වයින් තමයි පාලනය කරන රට. මේ 10 තමයි පරමාණික. අඩු ගන්න දැන් මේව බලන්නකෝ. මේවා අපේ රජවරුන්ටත් මේවා හරි දැන් අපේ සමහර රජු මේ වර්තමාන තත්ත්වයත් එක්ක මේවා කරනවාද කියලා බලන්න ඕනේ. ඉතින් අපි එකක් ගන්න බලන්න. දානය තියෙනවා. දානය කියලා කියන්නේ ඔයා ගන්න අර මදුබුත් බදුනල් වලින් මනුස්ස මේ ප්‍රජාවට සේවයක් කරනවාද? පළවෙනි එක දානය. සීලය මිනිස්සු තමන් සිල්වත් වෙ අනිත් වෙන සිල්වත් වෙන උපදෙස් දෙනවාද? තමන් ඒ පිට අහිඳලා පරිත්‍යාගය දන් දීමට ඒගොල්ල කැමතිද? මේ පරිත්‍යාග කරන අනිත් පැත්තේ තියෙන දැන් ඒගොල්ල ඒකද කියන පැත්තේ තියෙන ඍජු බව ඒගොල්ලන්ගේ කවදාවත් බොරුනු කියන කෙලින් වැඩ කරනවා තියෙන ගන්නවද? මෘදු බව ප්‍රශ්නයක් කෙනෙකුට මෙලෙක් වෙන්න කියන මෙලෙක්ද? තපස එය භාවනා ජීවිතයක් ආගම ජීවිතයක් ගිනිනවද? තරහ ආක්‍රෝධය මේගොල්ල පරිගණීමේ හරි ඒ තියෙනවද? අවිහිංසාව තියෙනවද? ඉවසීම තියෙනවද? විරුද්ධ නොවීම තියෙනවද? ඉතින් මේවා මේ දසරාජ ධර්මයෙන් පාලනය කරන්නේ නැහැ මේක ලෝකේ එක රටක්වත් පාලනය වෙන්නේ. ඒකන චක්‍රවර්ති කෙනෙක් නැත්තේ. දැන් මෙහෙම කරනවා නම් චක්‍ර රටකම හැම පාලකයෙක්ම තමන්ගේ බලය පවත්වා ගැනීම සහ රට අනිකුත් ලෝකයේ රටවල් වලින් ඉහළට ගෙන යාම කියන බලාපොරොත්තු විතරයි. මමයි මේක කළේ. මමයි මේ වැඩේ කරේ කියන අර මමත්වයේ ඉස්සරහට දාගෙන යනවා මිස මේ දසරා ධර්මය නිකන් අපි කියනවා විතරයි. ඔය මොනවද තව එකක් කියනවා මේ පෙරද.
නොයකුත්තර ඩිච්චවී පාලනයක් විදිහට යන්නවා. සප්ත පරිහානි ඒවත් ඔය කිව්වට වැඩන්නේ එක ඒ කෙරෙන්න එපයි, ක්‍රියාත්මක වෙන්න එපයි. ක්‍රියාත්මක නැද්ද කියලා අපි හැමෝම කල්පනා කරලා බලන්න. මං හිතන්නේ ඒක තමන් විමසිලිමත් දැසින් බැලුවොත් මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබටත් හොඳ පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන් වේවි. අපි නැවතත් හමුවෙමු මේ විරාමයෙන් අනතුරුව. නිවන මගක් මල් පිපුණු ලොවක් අපි දකිමු ඉතින් කවදා. පවුණු දුටු අතක් යුද විමට ගියේ කෙලෙසා. එය සොයන බවක් නොදැනුනිය ඉවක් යුද විමක් උනේ එලෙසා. බන කියන රටක් බන අහන රටක් යුද විමක් උනේ.
ලස්සන කනු තියෙන්නේ හොඳ දේ විතරක් අහන්න. යන්න බලන්න අනුරාධපුර රාජධානී අවසන් රජතුමා කවුද කියලා. පස්වන මිහිඳු රජතුමානේ තාත්තේ. එතකොට බිල් ක්ලින්ටන් ඇමරිකාවේ කීවෙනි ජනාධිපති? 42 වෙනි ජනාධිපතිනි තාත්තේ. ඈ එහෙනම් කියමුකෝ බලන්න, සෙනසුරු ග්‍රහයා ඉස්සෙල්ලාම හොයාගත්තේ කවුද කියලා. අයියෝ තාත්තේ, ගැලීලියෝ ගැලීලිනේ. කොහොමද අපේ මේ ළමයා මෙච්චර දේවල් දන්නේ? පුතා විතරක් නෙමෙයි, මමත් දැන්ව දන්නවා. ආ ඒ කොහොමද? ඇයි අපි දෙන්න මහන්නේ සීආරයි ශ්‍රී ලංකානේ. අපි දෙන්න විතරක් නෙමෙයි, දැනුම හොයන හැමෝම දැන් අහන්නේ සීආරයි ශ්‍රී ලංකා සඳුත සේදයනේ. දැනුම පොතට. දැනුම සොයන ඔබත් එන්න සෑම සන්තාවකම හවස 2:35ට සේදයායට. ශමනවය සීආරයි ශ්‍රී ලංකා. සීආරයි ශ්‍රී ලංකා. අවිද්‍යාවෙන් විද්‍යාවට පොහෝදා ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගිනුයි ඔබ නැවතත් මේක් වෙන්නේ. ඔබටත් පුළුවන් ඔබේ දහම් ගැටළු අප වෙත යොමු කරන්න. අපේ ලිපිනය තමයි අවිද්‍යාවෙන් විද්‍යාවට අංක 491A පස්වන පටුමග තලකොටුව උද්‍යානය පොල්හෙන්ගොඩ කොළඹ 5. නැවතත් අපේ ලිපිනය අවිද්‍යාවෙන් විද්‍යාවට අංක 491A පස්වන පටුමග තලකොටුව උද්‍යානය පොල්හෙන්ගොඩ කොළඹ 5. ඉතින් අපි නැවතත් අද දවසේ අපිට කතා කරන්න තියෙන ගැටලුවකට යොමු වෙමු. දේශකතුමනි රිදියගමින් චන්ද්‍රා මල්කාන්ති අපෙන් මෙන්න මෙහෙම ගැටලුවක් අහනවා. මෛත්‍රී භාවනාව හෝ වෙනත් භාවනාවන් ප්‍රගුණ කරනකොට අපි දිනපතා ඒකට නිශ්චිත කාලයක් වෙන් කරගෙන, يعني නිශ්චිත ක්‍රියා පිළිවෙලකට අනුව භාවනාවේ යෙදෙන්න ඕනද? නිකන් හරි අපිට ඒ විදිහට යෙදෙන්න හැකියාවක් ලැබුණේ නැත්නම් ඒකෙන් අපිට ගැටලු සහගත බවක් ඇති වෙනවද? මේක තමයි ඇගේ ගැටලුව. මූලික වශයෙන් මතක් කරගන්න ඕන අපි ගාථාවක් මතක් කරනවා. බුදුහාමුදුරුවන්ගේ ගුණ සීකරන්න එක තැන් කියනවා. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්ති සුඛය වේරා කායෝදි ගුත්තෝ සකලෝ දුගන්ධෝ ගච්ඡම් පිටබ්බේ මරණං හරි. ඔය කියන්නේ භාවනා ක්‍රම හතරක්. මේකට කියනවා ආරක්ෂක භාවනාවයි කියලා කියන තරම් වෙනවා. චතුර ආරක්ෂක භාවනා කියලා. පළවෙනියෙන්ම බුද්ධානුසතිය. නමාමි බුද්ධං ගුණ සාගරන්තං බුදාන. දැන් බුද්ධානුසතිය කියලා කිව්වම දැන් මේ භාවනාව කතා කරන කතා කරගෙන ඉඳන් පොඩ්ඩක් පොඩි ගන්න පොඩි වැඩක් මත කර වෙලාව ගන්න මේකට. බුදුහාමුදුරුවෝයි ගුණ අරහං සම්මා සම්බුද්ධ විජයයන් සම්පූර්ණ එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ අරහං කියලා කියන එකේ තේරුම මොකක්ද? ඒක මෙනෙහි කරන්න කියන එක. ඒක තමයි බුද්ධාංශ භාවනාව කියන්නේ. නමාමි බුද්ධ ගුණ සාගරන්ත සත්තා සදාම් සුඛි අවේර. මේක මෛත්‍රියට වැඩි ඉස්සෙල් එකක් එනවා. අවේර අවේර වෛරය නොකිරීම. අවේරා කියන්නේ මේකනේ වෛරය. ගැඹුරෙන් ගත්තොත් ඉතින් මෛත්‍රී එක හරි. මේ ගැටලුවක් නෑ. නමුත් පටන් ගන්නෙ තුකි අවේරා. මේ කියන්නේ අවේරා කියන්නේ නෑ. වෛර කරන්නේ පව. වෛර ගන්න තුකි ඉගෙන ගන්න. තුකි අවේරා. කායෝදි ගුණ සකලෝ දුගන්න. මේක පවතින නැති එකක් අපි මේ ගෙනියන්නේ. මේක වෙනස් වෙනවා. වයසට යනවා. ඔළු කෙස් පැහැෙනවා. ඇස් මෙන්නෝ පෙනියනවා. දත් වැටෙනවා. නේ ආමයි කිලෙනවා. ඔය ඔගේ ප්‍රශ්න පටන් ගන්න. කායෝදි ගුණ සකලෝ දුගන්න. කායෝදි ගුණ සකලෝ දුගන්න. ගච්ඡම් පිටබ්බේ මේ කවදා හරි මැරෙනවා. මේක නතර නෑ. ඒක නතර කරන්න බෑ. ඉතින් මෙන්න මේ ආරක්ෂක භාවනා හතර තමයි බොහොම වැදගත් එක උගන්වන්නේ. අඩුමතරමේ මේක කියනකොටවත් මේක මේ හරි ගැඹුරෙන්ම ගත්තොත් එම්බන කර්ණමේ සූත්‍රය උගන්වන්නේ මෙහෙමනේ. කර්ණමේ සූත්‍රය ගන්න උගන්වනවා. තිත්තං ජනං නිසින්නෝවා සයානෝවා යවතසුවි. ඔයක කාරණා පහක් පෙන්වනවා. තිත්ත හිටගෙන ඉන්න. ජනං ඇවිදිනවා. තිත්තං ජනං නිසින්නෝ පාඩි වෙනවා. තිත්තං ජනං නිසින්නෝවා සයානෝවා ඉදිය ගන්න. යවදස විගත මින්ද නින්ද එනකම් ඇඳේ වැතිරලා ඉන්නවා. නින්ද එනකම් ඇඳේ වැතිරලා ඉන්න. මේ කාරණා පහේදීම කියනවා මේ භාවනාවෙන් යුක්තව ඉන්න කියලා. අපේ ගිහියන්ට ඔක් කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. අපි පිළිගන්න ඕනේ කරන්න බෑනේ. ඉතින් අපි කරන්න පුළුවන් එකම එකයි අර චතුරාර්ය භාවනාව ගන්න ගැන්වේ ඒක තමයි. ගිහියන්ට විශේෂයෙන් බුදුහාමුදුරන්ගේ ගුණ
අඩුවන් තරමින් නමේ බැන්න අඩුගන් එකක් දෙකක් හරි පුළුවන් එකක් දෙකක් හරි මතක තියාගෙන ඉන්න ඕක පොඩ්ඩක් වර්ධනය කරන්න බැරිද ඕක බස් එක යනකොට කරන්න පුළුවන් බස් ඇවිදිනකොට කරන්න බැරිද දැන් මම උදේ පාන්දර පාකේ මම ඇවිදිනවා මම ඇවිදිනකොට මම බුදාන්ගේ ගුණ මෙනෙහි කර කර බැරිද මට පුළුවන් නම් කරන්න පුළුවන් බැරි නෑ දමන සති භාවනා කරන්න පුළුවන්ද පුළුවන් ඒකට එක තැනක වාඩිලා දැන් අයරමිනිය ගොතාගෙන ඔය අර හුස්ම එහෙම එක නෑ ඔව් අද දැන් භාවනාව වගේ දේවල් වලට යොමු වෙන්න කියලා කිව්වම ගොඩක් දෙනෙක්ට ලොකුම ප්‍රශ්නේ ගැටලුව කාලය මම හිතන්නේ මේ වගේ වෙලාවකදී අපි ඒකට වෙන් ගන්න කාලයෙන්ම අපිට පුළුවන් බස් එක යනකොට බැරිද යනකොට බැරිද බස් එක අපි වාඩින දේවල් ඉඳලා කොළඹට යන ලෑස්ති ඒ මිනිත්තු 15ක් වාඩිලා ඉඳගෙන බැරිද මේ බුදුන් සීමේ සේ ගන්න බැරිද දමන සේ කරන්න බැරිද සංගණන සේ කරන්න බැරිද පුළුවන් ඒකට වුණාද එහෙම කරන එක නා ආරක්ෂා වෙනවා දේශනා වෙන්නේ එහෙමයි චතුරාර්ය භාවනා කියලා මේකෙන් ආරක්ෂා අවේරා කියුවේ චතුරාර්ය භාවනා දෙවෙනි එක කියන්නේ සතරු සුඛී අවේරා වෛර කරන්නේ බස් එක අපි නගින බස් එක නගිනකොට කෑ ගන්නවා ඉගන්න ඔයල කෑ ගන්නවා බස් එක කකුල් පාගනවා මේ සේත් වෙන්නේ නැඟට නේ ඔය නුදු ප්‍රශ්නේ ඒ මොනවා තරහ යනවද නැද්ද තරහ යනවා සුඛී අවේරා කියුවේ තරහ ගන්න එපා අනේ මොකද්ද මේ කමක් නැහැ මේ ඔය ඒකල ඉබදී ඕන්න එහෙම බැරිද අපිට නමුත් අපි හදන්නේ අරමිනියව ඒ හීට් වෙන්න මිනිහා නැත්නම් කකුල් පාගන මිනිහා අපිට කරදර කරන මිනිහට ඒ වයි ඒකෙන් ගැලවෙන්න නම් අර බුදුගුණ භාවනාව පාවිච්චි කරන්න එතකොට ආරක්ෂා වෙනවා තමයි දතුරු ආරක්ෂා භාවනා කියලා කිව්වේ ඒකයි ඒ ආරක්ෂා වෙනකොට අන්න අර අනිත් භාවනා ක්‍රම දෙකත් දතුස්කේ ආවේ නා කාය දුකට සැකර දුකන් අනේ මේ කකුණු ශරීරයක් නේ මට තියෙන්නේ මේ ඇයිට් වෙන මිනිහගේ ශරීරේ කුණු ශරීරයක් නේ කියලා හිතන්න බැරිද ඈ මේකත් කුණු ශරීරයක් මගේ එකත් කුණු ශරීරයක් මේ හේට් වෙන මිනිහත් මගේ කුණු ශරීරයක් කියලා හිතන්න බැරිද වකුළු පාගන මිනිහත් කුණු ශරීරයක් කියලා හිතන්න බැරිද සුඛී ආවේ නා ඉතින් අන්තිම මේක ගත්තම් සබ්බේ මේ මිනිහත් මරණ මාත් මරනවා ඔය හතර කිතන්න මේ බස් එක යනකොට පුළුවන් ගෙදර ඉන්න වෙන්න පුළුවන් නිකන් ඉන්න වෙලාවට හිතන්න පුළුවන් ඕක කරනවා නම් චතුරු ආරක්ෂක භාවනා කියලා ඔය හතර වඩිනවා නම් ආරක්ෂා වෙන ඔබ මිනිසයා මේ භාවනාවට යන්න ඕන අපි හිතන්න එපා මේ කොහොමද ඉඳගෙන උස්මේර පාර ගැනීමේ භාවනාව නරකවන්නේ මේ හොඳයි කවදාවත් මම භාවනාවට අගෞරව කරන්නේ නැහැ නමුත් අපිට වෙලාවක් තියෙනවා අපේ කාලයක් එනවා ඒ කාලෙදී අපිට මේ කරන්න එහෙමද එහෙම පුළුවන් නම් හොඳයි ගිහිල්ලා සම්පූර්ණයෙන් මේ ඔක්කොම අතර දාලා අන්න ගිහිල්ලා භාවනා කරන්න රුක මුලගතව ආරණ්‍ය ගතව එහෙම දැනගෙන ඒක මේ බුදුහාමුදුරේ මෙහෙම කෙනෙක් නේද කියලා හිතන්න. ඒක හිතනකොට ඒකින් ආරක්ෂා වෙනවා. ඔබේ ජීවිතයටත් නව අරුතක් එක් කරගන්නට ඔබේ ජීවිතයට ස්වයං ආරක්ෂාවක් ලබා ගන්නට මං හිතන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම වැදගත් කියන එක අද දේශකතුමන් ඔබට පැහැදිලි කරා. අපි නැවතත් හමුවෙමු මේ විරාමයෙන් අනතුරු.
අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින් ඔබ නැවතත් මේක් වෙන්නේ. පයාගලින් ශ්‍රියානි සමරසිංහ අපිට මෙහෙම ගැටලුවක් යොමු කරනවා දේශකතුමනි. ඇයිගේ ගැටලුව තමයි බොහෝ බෞද්ධයන් අද වෙනකොට තමන්ගේ විවිධ ගැටලු සහ විවිධ ප්‍රශ්න හේතු නිසා වෙනත් ආගමික වතාවත් වල නිරත වෙනවා. ඒක අද අපිට අද දක්නට ලැබෙන ප්‍රවණතාවක් වගේ ඇත්තට. ඉතින් මේ නිසා මෙහෙම නියලන අය මිත්‍යා දෘෂ්ටිකයන් බවට පත් වෙනවද? එකක් ඉස්සරහ තේරුම් ගන්න. මේ හදන්නේ මේක එක්කෙනා තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න දේවල් පස්සේ දුවන. කාලයම පස්සේ දුවන විශේෂ දේවල් දුවන. හින්දු කෝවිඩ් දුවන. ගණිතයේ කෝවිඩ් දුවන. මේ හදන්නේ මේ ලෝකේන මේ ප්‍රශ්න වලට ක්ෂණික විසඳුම් හොයන්න. ඒක හිතන මෙහෙම කරගන්න පුළුවන් කියලා. එහෙම නම් කෙලිම ශ්‍රද්ධාව බිඳුවට බයින ශ්‍රද්ධාවක් ඇත්තව නැති වෙන. බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙට පහළලා කතා කරන්නේ මේ ලෝකේ සැප සම්පත් ලබන්න ක්‍රම උගන්වනවට වැඩිය එකතු ගන්නනවා මෙතන නෑ එකත් එක්ක මේක මේ භවය නවත්තන්න භව ගමන නවත්තන්නයි බුදුහාමර කතා කරන්නේ. ඉතින් මෙහෙම මේ ආයක සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකාර ලැබෙන ප්‍රතිවිපාක ඊළඟ භවයේ අනිවාර්යෙන් නිරය වෙනවා සතර අපාය එක නිරයෙන් එකක් අවහතරයි හතරෙන් එකට යනවාමයි කියලා කියනවා. එතකොට මෙහෙම කරන්න කරලා මේගොල්ල බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔය දෙයයන්ට ඔක්කොම කරන්න බෑ. විෂ්ණු දෙයියෝ ගණ දෙයියෝ ඔය නුකුත් උගල ඉන්නවනේ.
ඒ එක්කෙනෙකුටවත් මේ ඔය ඉල්ලන දේවල් ඔක්කොම දෙන්න පුළුවන් නම් මේ ලෝකේ කී දහක් ඉන්නවද? මිලියන ගාණක් මිනිස් ඔක්කොම ඉල්ලනවනේ දෙයියන්ගේ. ඔය එක දෙයියෙක් නේ ඇත්තේ. මේ ඔව දෙන්න කොහොමද බලන්න? එයාගේ ඇහැට පුළුවන් ද ඒ දෙයියන්ගේ ඇහැට පුළුවන් ද මේ මිලියන ගාණන්ගේ පැටමිස්ට කරන්න? බෑ. ඒක මම මිත්‍යාවක්. මේ කරගන්න ක්‍රමය බුදුහාම දේශනා කරලා තියෙනවා. තමන්ට අවශ්‍ය නම් තමන් මේ ලෝකේ සැප සම්පත් ලබන්න ඕන නම් අර මගේ පංචවද පහට ඇසෙන්න අතංග සියය මාස දෙපාර මාස හතර පාර කරන්න ඒ කරනකොට තමන්ට අවශ්‍ය කරන සැප සම්පත් ලැබෙයි කියලා දේශනා කරන. ඒකෙන් බැහැර වුණා නම් කවුරු කෙනෙක් එයා ශ්‍රද්ධාව නැති වෙනවා. එයාගේ ශ්‍රද්ධා අඳුන ගාම එයා කෙලින්ම බෞද්ධාගමෙන් ගිලිහෙනවා. මේ මම දන්න සමහර අය ඉන්නවා මෙහි බුද්ධාගමේ සෙල් ටික අරගෙන වෙලා හවසට ගිහිල්ලා මේ කෝවිලට ගිහිල්ලා දෙයන්න පින්දෙනවා. ඒ කෝවිලේ දෙයන්න පින්දෙනවා. තවත් සමහර මම දැකින සමහර පන්සල් මම දැකලා තියෙනවා. පන්සල ඉස්සරහා තියෙන බෝඩ් එකක් ගහලා සත්බුදවරුන්ට වන්දනා කරන පින්කමක් කියලා. යටින් ගහලා තියෙනවා ඝන ඒ සමගම නෝ ඝනදේව පූජා. ඉතින් අර බුදුහාමුදුරුවෝ හත් දෙනෙකුගේ ගුණයි ඝනදේවියෝයි මේක සමාන කරලා ඉවිල්ලා මේ දානවා. මේ මොකද්ද මේ කරන්නේ මේ? මේ අපි මේ බුද්ධාගමෙන් පිටපං කරන්න හදනවා මිසක් මේ බුද්ධාගමට ගන්න හදනවා නෙමෙයි නෙමෙයි. බුදුහාමුදුරුවෝයි ගුණ බුදුහාමුදුරුවෝ හත් දෙනෙකුගේ ගුණ පාවිච්චි කරලා ඉවිල්ලා පූජාවක් කරන එක හොඳයි. අපි නරක කියන්නේ. ඒකම අර මොකද්ද මේ අනිත් පැත්ත යටින් දාලා තියෙන මොකද්ද? ඝනදේව පූජා. එතකොට මේ ඝනදේවයන්ට අර බුද්ධ පුදාහරණ බුදුහාමුදුරන්ට හත් දෙනාමකට පූජාව පවත්වලා ඝනදේවයන්ට පින් දීන ඝනදේවය කෙනෙක් නෑ. ඒක බොරුවක්. ඒක මිත්‍යාවක්. මේ හින්දු ආගමේ නෑ සංකල්පය. අපි හින්දු ආගම ගෞරව කරනවා නෙමෙයි. ඒ ඒගොල්ලන්ගේ විශ්වාසය ඒකට එහෙම තියාගන්න දෙන්න. අපි ඒකට සම්බන්ධ වෙන්න බෑ. අපි සම්බන්ධ වුණ ගමන් මිත්‍යා දෘෂ්ටි වෙනවා. දස අකුසල් වල තියෙන අන්තිම එක මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ අපාගත වෙනවා කිව්වා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ සම්මාද දෘෂ්ටි තමයි කියන්නේ. සම්මාද දෘෂ්ටි කියන්නේ මේ බුදුහාමර ධර්ම පිළිගන්න බුදුහාමරෝ සාධර්මයේ සමාහ සංග්‍රහ පිළිගත්ත අය තමයි මේ හරි සම්මාද දෘෂ්ටි කියලා කිව්වේ. ඒකෙන් පිටපැන්න කවුරු හරි කරනවා නම් කේන්දර බැලිලි, රාහු කාලයේ බැලිලි, ඔය කාලයම පස්සේ දුවනේ විෂ්ණු කෝවිල්, ගණදේවි කෝවිල් ඒ පස්සේ දුවනේ බුද්ධාංකාරයේ කෙහි යනවා නම් එයාට කවම දක්වත් සතර සත්‍ය නම් අවබෝධ වෙන්නේ නැහැ. සතර සත්‍ය අවබෝධ කරගන්න නම් බුදුහාමරෝ පිළිගන්න ඕන ධර්ම සංග්‍රහය පිළිගන්න ඕන. ඒක පිළිවෙලට ගිහිල්ලා මම මේ වැඩේ මේ සසර ගමන වත්තන්න ඕන අවශ්‍ය නැති අයත් ඉන්නවා. අනේ සසර ගමන ඔය යම් එහෙම අයත් ඉන්නවා. මම නම් මම කියපෙන කතා කරලා තියෙන මේ රජයේ උඟක් උසස් ආයර මම කතා කරලා තියෙන සමහර ලා අනේ නෑ අපිට ඕන නෑ අපිට ඕන දැන්. ඒ අය එච්චර මේ ලෝකෙත් එක්ක ඒගොල්ලෝ ලොකුවට බැඳිලා ඒගොල්ලෝ කැමති නෑ මේ කතාවල්ලා යන්න. ඊළඟ එකෙත් අපිට ඕන මේ සැප සම්පත් මේ විදිහ මේ කවුරු හරි දේශපාලඥ අගමැති නැත්නම් ජනාධිපති එක්ක සම්බන්ධ වෙවිලා මේ එක ගෙනියගන්න තමයි ඒගොල්ලන්ට ඕන. දේශකතුමනි මට ගැටලුවක් ආවේ සාකච්ඡාව අතරතුරදී. ඒ කියන්නේ දැන් බෞද්ධාගමික අපි ඒ කියන්නේ දේවාල වන්දනා වේදනක වැරදි මතයක් කියන එක සාමාන්‍යයෙන් පිළිගන්නේ. හැබැයි විහාරස්ථානවල දේවාල දක්නට ලැබීමත් එක්ක පොඩි මත ගැටුමක් ඇති වෙනා නේද? දැන් බලන්නකෝ පොඩ්ඩක් කල්පනා කරලා බුදුහාමුදුරන්ගේ දේශනාවල දෙවන දෙවතාවරු සදාම් වෙනවද? ඔව් සදාම් වෙනවා. කවුද මූලික වශයෙන් සදාම් වෙන්නේ? සතරවරම් දේව. දසරාත්‍රි වෙරිවරු පාරවචන. මේ පන්සලකට ගිහිල්ලා බලන්නකෝ ඕනේ මන් නන දැකලා නැහැ මම දැකලා නැහැ. බලයි තියෙන්න පුළුවන්. එක පන්සලකවත් තියෙනවද? ඔය හතර දෙනාගේ රූප හදලා ඉවම ඔයර තියෙනවද? නැහැ. තියෙන්නේ මොනවද? විෂ්ණු කෝවිලක් තියෙයි, කාළියම්ම කෝවිලක් තියෙයි, ගණදේවි කෝවිලක් තියෙයි. ඕව තමයි තියෙන්නේ. ඒතර මේ தத்துவය ඇති වෙන්නේ කොහොමද? මට දවසමයි මතක් කළා. ඇති වෙන්නේ කොහොමද? රජවරුන්ට මෙහි සිංහල රජවරුන්ට මෙහි ඉන්න ගෑනුන්ගේ රූප සම්පත්තිය මදි වුණා. මොකද කරේ මේ රජවරු ගිහිල්ලා ඉන්දියාවෙන් හින්දු ගෑනු මෙහාට ගෙනාවා. ගෑනු ගෑනුල වෙලා මෙයා සරණ පාවත්තා. බලන්න දැන් මෙයා රජුරෝ යනවා පන්සලට දැන් දෙවිවහන්සේත් යනවා පන්සලට. පන්සල ගියාම දෙවිවහන්ස බල එයා කැමති වුණේ නැහැ බුද්ධාගම වලද ගන්න. එයා බැලි මට ඕනේ වෙන එක. දැන් ඔයා යනවා රජුරන්ට ගේ කියන්න ගත්තා. දැන් ඔයා යන පන්සල කොහමද මගේ ආගම ආදාන දෙනක්. ඕ දැන් රජුරෝ ගෑනින්ට බයයි. මොකද කිව්වේ? බා දුන්නා. ආ මෙන්න මට කෝවිලක් කියලා හැම පන්සලකම කෝවිලක් ඇදුවා. කෝවිලක් ඇදලා දැන් මේ ඕනේ දෙයියකම දාගනින් උදන්ට. ඒක දැම්ම ගන්න දෙයියෝයි විෂ්ණු දෙයියෝයි විභීෂණ දෙයියෝයි යන මනම කොටි වදන දාගත්තා. දැන් ඒගොල්ල එතන ගිහලා දැන් මේක ව්‍යාප්ත වෙලා මේකෙන් බැලුවා මේකෙන් මුදල් උපයන ක්‍රමයක් තියෙනවා. මේ දැන් අර මොණ්ඩ විහාරයක් කරගෙනම ගාලා ආශිර්වාද කරාම කොහොම කපුවට හම්බෙනවා ගානක් හම්බෙනවා. මේ ක්‍රමය දැන් මේක ව්‍යාප්ත වුණා. දැන් බලන්න හැම ව්‍යාපාරයක් බවට පත් වෙනවා. දැන් ව්‍යාපාරය හැම තැනම මොණ්ඩ විහාරයක් ගාගෙන ඔලෝ දාගෙන වෙලා කොසු වටේ සුදු බැලා උළුක සුදු බාර බැඳගෙන ඉවරලා මොණ්ඩ විහාරයෙන් ආශිර්වාද කරනවා.
ඔය කපුවම ආරංචිනානේ අපිට මේ ඉවරට ඔය කපුවම සිදුවෙන්න ගිහිල්ලා තිබ්බනේ සමහර කපුව මතකනේ ඒ වෝ කරලි වෙලා දැන් අම්මා තාත්තා මොනේ පැත්තකලානේ ළමයි අල්ලගෙන ඉන්න ඒක ඒ දේවල් ඇතුළේ දෙන්න මේ මේවා සිද්ධ වෙනවා ඉතින් මේ අපි තේරුම් ගන්න ඕන මේමයි මේ මහ භයානක දේවල් සිද්ධ වෙලා වෙනවා මේ ඔක්කොම ආණ එකතු වෙලා මේ දේවල් ටික ඔක්කොම ඇත්තටම සෝමසාමරෙන් දවසට ලොකු ව්‍යාපාරයකින් ඉන්න මේ දේවල්තාවල දේව ඔය මිත්‍ය අධාරි වලට පුදුම වෙන සෝමසාමර ගැරහුවා ගැඟ පහර ගැහුවා නමුත් ඒ කාලේ මේ සුංගාව දෙනේ අනිත් පැත්තේ හැරුණා. දැන් ආයෙත් පැත්තේ හැරුණා. කියන්නේ එහෙම කියන කෙනෙක් නැහැ. කියන්නේ කෙනෙක් නැහැ. ඒ මිනිස්සු අයාලේ යන ස්වභාවයක් තියෙනවා. දැන් අයාලේ යනවා. මේක මහා මිත්‍යාවක්. සම්පූර්ණ මිත්‍යාවක්. දැන් සමහර පන්දර නම් වශයෙන් දැන් දාලා තියෙනවා. සත්බෝධි. සත්බෝධි කියන දාන මම දවසක් ඔය සත්බෝධි කියන ස්ථානෙ මම ගියා. බැලන අනේ දේවතාවු. හැම තැනම කාලයම්ම කෝවිල ආරකය මේකයි ඔක්කොම. තවත් මම කෝටි පැත්තට මෙයාලේ ක්‍රමක දැන් අයෝ ඒ පන්සලේ යහ පිටිපස්සේ මං දැක 15ක් විතර කෝවිල් 15ක් විතර හැම වෙලාවෙම මොනවාද මේ මේ වාදගෙන මොණ්ඩපේ අඬ වරගෙන ඔළුවට තියදී මේ ඒගොල්ලන්ට තියෙන රුපියල් 500ක් දාලා යනවා ඉතින් මේ தත්ත්වය මේ වෙනස් කරන්න හරි අමාරුයි ධර්මයේ අවබෝධ වෙනකම් මේක මේ භවයේ මේ භවගාමීත්වය නතර කරගන්නයි මේ ශාසනයේ තියෙන්නේ කියන එක මිනිසුන්ට අවබෝධ වුණාට පස්සේ මේ මොනවද තියෙන්නේ නවත්තින්නේ නැහැ සාදුහාමරම දේශනාවල් දෙනවා මේක ඩිංග 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 ගිහිල්ලා 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 අවුරුදු 5000 කනකොට මේක සම්පූර්ණයෙන්ම මේක ඉවර වෙනවා කියලා බුදුහාමර දේශනා මෙනවනේ ඒක නවත්තන්න බෑ අපිට තියෙන්නේ මේ අපි මාසි ගන්න ටික ටික හරි මේක දැනුවත් කරලා ටික දෙනෙක් හරි මේ පැත්ත හරි මාර්ගයට ආවදී මේ අප කරන ව්‍යායාමින අපි මේ කාණ්ඩ ඔක්කොම එකතු වෙලා CRI රේඩියෝවත් එකතු වෙලා අපි කරන දේ ප්‍රයෝජනවත් වෙයි මේ ටික දෙනෙක් හරි මේ පැත්තට ගත්තොත් ඔව් ඒ කියන්නේ තමන් නිවැරදි අවබෝධයෙන් යුතුව ධර්මානුකූලව ජීවත් වෙනවා නම් මං හිතන්නේ අපිට කිසිදු අදෘශ්‍යමාන බලවේගයක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඔව්. අපි නැවතත් හමු වෙමු මේ කිටි විරාමයෙන් අනතුරුව අවිද්‍යාවෙන් විද්‍යාවට පොහොදා ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින්. Thank you.
See you.
සියර ශ්‍රී ලංකා ඔබ වෙත ගෙනයන නොමියම ගී ඔබ ඇසීමට ප්‍රිය කරන මෙවන් පැරණිම ගීත එකතුවයි නොමියන ගී. සෑම සෙනසුරාදාවකම සවස 5:30ට සපින් රසලින් ඇන්ජලින් අතරින් පතරින් නටයිද කැතයි සරලි විත් ශ්‍රීනාත් ඉසිරි විසිරි කතා අහුලන සාද සාමිචිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවේ සියරයි ගුවන්විදුලිය වෙනුවෙන් ශ්‍රීනාත් මත්තුමගේ ගෙනෙන රේඩියෝ සංග්‍රහව සෑම සෙනසුරාදාවම සවස 5ට ඔබේ සවන්පත් සනහාලයි. දැනුම විනෝදය නිසිරිසි රසාස්වාදයේ කැටි කරගත් ගුවන්විදුලි නාද කාව්‍ය සැරලි විත් ශ්‍රීනාත්. ආදරය, සෙනෙහස, විරහව, අවසන් වන එකම තැන. මතකයන් මතකයන් සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9:30ට පුරාහෝරා එකා මාරකට ආසන්න කාලයක් අප ඔබත් සමගින් රැඳී සිටිය. අද දවසේ අවසාන ප්‍රශ්නයටයි අප මේ යොමුවන්නේ. දේශකතුමනි, අපිට අද ගැටලුව යොමු කරන්නේ ගාලෙන් සුදර්ශනී ජයසිංහ. එතුමියගේ ගැටලුව තමයි අද මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරන විවිධ අක්‍රමිකතා ගැන අහන්න ලැබෙනවා. ඉතින් මේ හේතුව නිසා භික්ෂූන් වහන්සේලා පිළිබඳව ගිහි අපේ හිතේ ඇතිවෙන්නේ බොහොම කලකිරීමක්. මේ නිසා ඒ සිතුවිල්ලත් එක්ක අපිට යම්කිසි පවක් පිරෙනවද, නැත්නම් අපිට අකුසලයක් සිද්ධ වෙනවද? ගැඹුරෙන් ගත්තොතින් අකුසලයක් සිද්ධ වෙනවා. ගැඹුරෙන් ගත්තොත් මත පිටින් ගත්තා අපිට හිතෙනවා, අයියෝ උගලන්ට මුත් වල ප්‍රශ්නයක් නැහැ, උගල සිල්වත් නැහැනේ. එහෙම හිතෙනවා. ඒතර මත පිටින් ගත්තා අපිට ඒක වුණාට ගැඹුරෙන් ගත්තොත් අපිට පවක් සිද්ධ වෙනවා. අපි තේරුම් ගන්න ඕන මෙහෙමයි. මේ ස්වාමීන් වහන්සේලා මම ඉස්සෙල්ලා මතක් කළා වගේ සාසනයේ මේ ඇත්තටම මේ ජීවිතය ගන්න කලකිරිලාද මේ සාසන නිර්මාණය. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඔය ඇඳගෙන සිවුර කියන්නේ මොකක්ද? කාපාට එකක්, කාපාට රෙද්දක්. ඒක නෙමෙයි ඔය සිවුර අදහස. අරහත් දජය කියලා අපිට කියන්නේ. මහරහතන් වහන්සේලා පෙරවපු පාටක් ඇති රෙද්දක් ඔය. රහතරස් කොට කපලි වෙලා මහත්. ඉතින් අපි ගෞරව කරන්න ඕන ඔය සිවුරට. සිවුරන බැරදිලා හරිය සිවුරක් දාගෙන ඉන්න ඒ ස්වාමීන් වහන්සේ කෙනේ බැරදි පැත්තේ පොඩ්ඩක් යනවා. අඩු ධර්ම කිලා කියන්න ඕන. අනේ හැමෝම හැසිරෙන්න එපා. අනුකම්පාවෙන් කියන්නේ. පිළිගන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට ඔය විදිහ එකක් සිද්ධ වුණා. මාගේ පන්සලක මේ ස්වාමීන් වහන්සේ නම හැදුවා මේ බෝධින් වහන්සේ ළඟ ඇතුලේ තිබුණ පාරමේ පාර තියෙනවා. පාරෙන් ඇතුලේ තියෙන බෝධින් වහන්සේගේ බෝධින් වහන්සේ තිබුණේ බෝධින් වහන්සේ ළඟ තිබුණා. තියෙන පාර පැත්තට හරවලා බුදු රූපය. දැන් මේ හාමුදුරුවෝ අර තාප්පේ කඩල වල බුදු රූපය ගත්තා එළියට පාරට. අරගෙන කාන්ම උඩ දැම්ම මේ ස්ථානයක් හදලි වල කොමිටි වලින් හදලි වල දැම්ම බුදු රූපය එතන පෙරම්පයි. ඉතින් මට මෙතන හරි කනගාටු වෙනවා. මම බුල මේ කාන්ම උඩට බුදුහාමුදුර වඩමනවා කියන එක එච්චර හොඳ නෑ. මොකද මට අපි උසස් ස්ථානයක තියලා ඉහළ පෙතන ස්ථානයේ වන්දනා කරන්නේ. මට මේ කනගාටු වෙලා මම ඒ වාස්තුන්ගෙන් අර වාස්තුනේ ඔයා කරන වැඩෙන් ඔයා කරන්නේ මම ජරා වැඩක් ඔයා. බුදුහාමුදුරු කානුවට වැඩමන්න එපා. ඔයාට සහගහන වැඩක් ඔයා කරන්න. අනේ මහත්තයා මන් දන්නේ මේ මට කිව්වා හාමුදුරුවෝ දැන් මම මේ වැඩ කුලියට ගන්න මනසේ මම හාමුදුරුවෝ එන්න කියන්නේ. මම එන්න කියන්නේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ ආවා. හාමුදුරුවෝ තව සිවුරත් මෙහෙම බාගට මෑගෙන මං හිතුවා ඔයා තමයි එන්නේ නැති කියලා කියාගෙන මම මොකද හාමුදුරුවනේ අනුකම්පා කරන්න තරහ ගන්න එපා.
මම මේ කියන්නේ මේ වැඩේ කරන්න එපා හාමුදුරනේ. මේ වැඩේ කරොත් එහෙම මා බුදුහාමුදුරෝ කානුවට අඩමන්න එපා. පව්. මම කියන්නේ මං ගෙනේ මුන්ට කිව්වා. පව් කරන්න එපා ඔය වැඩේ. නෑ 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 මාත්. අර කළුතරක් තියෙන්නේ මේ යටින් තියෙ. මොකද කළුතරත ඔය ඉතුණක් කමන්නේ. මේ අපි දකින දේ කරන්න එපා මේ වැඩේ. නෑ නෑ මාත්. මතර රුල්නා කොන්ක්‍රීට් එක දාන්න මේ මේ කානුවට කොන්ක්‍රීට් දාන්න ටිකක් සල්ලි දෙන්න. ඒක ටිකක් දෙන්න. මං කිව්වා මේ මං උඹට සත පහක්වත් දෙන්නේ නෑ. බුදුහාමුදුරෝ කානුවට ඩම්මන එකට මං සම්බන්ධ වෙන්නේ නෑ. මං සම්බන්ධ වුණොත් මටත් මං හවුල්කාරයෙක් වෙනවා. ඉතින් මේක හදන්න බෑ. මම මොකද්ද මේක තේරුම? බැලින්නම් අර මේ කොට මේ කනුවට වඩ බුදුහාමුදුරන්ගේ රූපය තියලිවල දැන් මම ඒකේ ඇටෙන් පින්කඩය. මම මේ පින්කඩ නෑ මාතේ බස් වලින් එන මිනිස්සුන්ට හරි ලේසියෙන් මේක නවත්තලා මම දාලා යන්න පින් සල්ලි දාලා දැන් මේ මුදල් දාලා යන්න මේ මිනිස්සුන්ට උදව්වක් මේ කලේ බැලින්නම් කාට කියන්නද? ඒ යටි ආරමුණු. ඔව් යටි ආරමුණු මේක මුදල් මුදල්. ඔව් මං හිතන්නේ අදත් වෙනදා වගේම ඔබේ ධාර්මික ගැටළු වලට ධාර්මික පිළිතුරු එල්.ආර්. ආරියනන්ද දේශකතුමන්ගෙන් ඔබට ලැබෙන්න ඇති. ඔබට පුළුවන් ඔබේ ධාර්මික ගැටළු අපට යොමු කරන්න අවිද්‍යාවෙන් විද්‍යාවට අංක 491A පස්වන පටුමග තලකුටු උද්‍යානයේ පොල් හේන්ගොඩ කොළඹ 5. අවිද්‍යාවෙන් විද්‍යාවට අංක 491A පස්වන පටුමග තලකුටු උද්‍යානයේ පොල් හේන්ගොඩ කොළඹ 5.